මම කියන්නේ මෙච්චරයි. ඕගොල් මේ රටේ ජනතාව එක් අවස්ථාවක් මේ පරිවර්තන සඳහා මනස සූදානම් කරගන්න. පැරණි මලකඩ කාපු දේශපාලන බැඳීම් තියෙන පුළුවන්. ඒ නායකයන් වෙඩින් එකට අස්සම් කරා, නැත්නම් මලගෙදර කතාවක් කරන්න ආවා, පුතාට රස්සාවක් දුන්නා, නැත්නම් පාරම්පරික නිල් පාරම්පරික කොළ නේද? ඔන්න ඔය වගේ තියෙනවනේ වෙන 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 මේ මලකඩ බැඳීම් ටිකක්. ඒවා දේශපාලන බැඳීම් නෙවෙයිනේ. එඳ එක වතාවක් මේ ඔබගේ මනසේ තියෙන මාලකඩ කාපු බැඳීම් ටික අයින් කරන්න. අයින් කළ විවෘත මනසින් බලන්න. මේ රට මොකද වෙලා තිබෙන්නේ? තමන්ගේ දරුවට රස්සාවක් දීපු එක ඇත්ත. හැබැයි රටට මොකක් සිද්ධ වෙලා තිබෙන්නේ? තමන්ගේ දුවගේ වෙඩින් එකට අවිල අස්සම් කරපු එක ඇත්ත. හැබැයි ඒ වෙඩින් එකේ ඒ හම්බ වෙච්ච දරුව ගණාගත්තේ මොකක් සිද්ධ වෙලා තිබෙන්නේ? කල්පනා කරන්න. ඒ නිසා විවෘත මනසින් කල්පනා කරන අපට දෙන්න. අපි මේක හදනවා. මම ඉතාමත් වගේ මේ මේක අපි ඒත් අපි හම්බ වෙනවා හොඳේ හොඳ තියාගන්න. හරි ඒත් අපි මේ විදිහට ඇවිල්ලා ඔබට සම්මුඛ වෙනවා. නායකයෝ ඉන්න ඕන ජනතාව ප්‍රශ්න කරන නායක ලංකාවේ ඉන්න ඕන. හැබැයි ලංකාවේ හැදුනේ නේද ජනතාව ඉස්මුදුනින් තියලා දොහොත් මල් පුදා වන්දනාමාන කරන නායක. වන්දනාමාන කරන නායක ලෝකේ හදන්නේ නැහැ. ලෝකේ හදන්නේ ජනතාවගේ ප්‍රශ්න වලට භාජන වෙන නායක. ඔබ අපි ප්‍රශ්න කරන්න එදාට. අපි මගහරින මිනිස්සු නෙවෙයි. අපිට වැරද්දක් වුණොත් ඒ වැරද්ද නියතමානව පිළිගන්න පුළුවන්. අපි පිළිගන්න මිනිස්සු. හරිද? මොකද අපි වැරද්දක් කරන්නේ මගේ පෞද්ගලික වැඩක් නිසා නෙමෙයි. සත්භාවයෙන් වැඩක් කරා. ඒක අසාර්ථකද මට අවිල කියන්න පුළුවන්. මම මේක සත්භාවයෙන් කරා. අසාර්ථකම සමා වෙන්නේ. දැන් පොහොර ප්‍රශ්න නම් මම නම් මොකද කරන්නේ? දැන් ගෝඨාභය රාජපක්ෂ පොහොර ප්‍රශ්න මොකද්ද තිබුණේ? රයිට් මම ඉතාමත් හොඳ වමනාවක් දරුවා. රසායනික පොහොර වලින් අපේ වසවිස මේ පොර පොළව වසවිස වලින් තෙත් වෙලා තිබෙනවා. ඒ නිසා මිනිස්සුන්ට හොඳ ආහාර වේලක් දෙන්න ඕන. ඒ නිසා මම සත්භාවයෙන් මේ කාබනික වගාව යෝජනා කරා. හැබැයි දැන් ප්‍රශ්න ඝටනාවක් ඇතුළත් තිබෙනවා. ඒ නිසා මට වැරදීමක් වෙලා තියෙනවා. මම මේක වෙනස් කරන්න සමා වෙන්න ගොවි ජනතාවනි. එහිමයි නායකයෝ හදන්නේ. නායක හදන්නේ මොකද? ඒගොල්ලෝ බැස්ස නැත්නම් මම හමුදාව බස්සනවා. දැන් හමුදාව බස්ස ගන්න වෙලා තියෙන ගේ වටේ එළියට බහින්න බැරුව. මතක තියාගන්න ජනතාවගේ බලේ. එහිම නායක හදලා වැඩක් නැහැ සමුද්ද. ඔබ ප්‍රශ්න කරන්න ඕන මාව. අපේ මාධ්‍යත් යම් සංස්කෘතියක් තියෙනවා. නායක ප්‍රශ්න කරන්නේ හරියට. ආවන්කෝ කියන්නේ. පොඩි එතරම් තියෙන නිකන්. හරි නැද්ද දන්නේ? හරි නැත්තේ මොකද්ද? ඔබගේ නායකයනේ ඔබ ප්‍රශ්න කරපු ඔබගේ ප්‍රශ්න විසඳගෙන ගන්න. ඔයාගේ අනාගතේ බාර දීලා තියෙනවා. අපි දරුවන්ගේ අනාගතේ බාර දීලා තියෙනවා කියන එක. අපි රටේ අනාගතේ බාර දීලා කියන අපි ප්‍රශ්න කරන්න ඕනේ නැද්ද? ප්‍රශ්න කරන නායකයෝ හදන්න ඕනේ. හරිද? එන එදාටත් අපි ඇවිල්ලා මේ විදිහටම ඔබ අපි ප්‍රශ්න භාජන කරා. අපි විවෘත නායකයෝ. අපිට සැඟවුණු කිසි න්‍යාය පත්‍රයක් නැහැ. ඒ නිසා මම කියන්නේ මේ අවස්ථාවෙත් විශේෂයෙන්ම අපි රට හමුදාව සහ පොලිසිය දැන් ආණ්ඩුව අවසානයේදී රැකවරණ දෙකilla තියෙන හමුදාව සහ පොලිසිය මත අපි දන්නවා අපේ රටේ හමුදාව අපේ රටේ විපතට පත් වෙන හැම වෙලාවකදීම තමන්ගේ ජීවිතය ගැන නොහිතා ඒ විපතෙන් ජනතාව මුදවා ගැනීම සඳහා මෙදියක් තියෙනවා. ගම් වතුරක් ඇතුණොත් එතෙන්ට යන හමුදාව. නායාමක් ඇතුණොත් එතෙන්ට යන හමුදාව. කොවිඩ් වසංගතයේදී නේද වැඩිපුර මෙහෙයුමක් කරේ හමුදාව. ඒ කවුරු වෙන්නේ? මේ රටේ පුරවැසියන් වෙන්නේ. හරිද? මම කියනවා මේ හමුදාව පොලිසිය අපේ රටේ ඉතාමත් හොඳ කාර්යභාරය සිදු කරමින් තිබෙනවා. සමහර අයගෙන අපිට විවේචන තියෙනවා. ඒක වෙනම දෙයක්. හැබැයි මේ සාමාන්‍ය අම්මා තාත්තගේ දරුවෝ හරිද? ඒ අම්මා තාත්තා තමයි ඒ හමුදා නිලධාරියගේ මේ සොල්දාදුවගේ අම්මා තාත්තා තමයි රෝහලේ මැරමින් තියෙන්නේ. එයාගේ දරුවටත් නැහැ. එයාට ගෙයක් හදාගන්න විදියක් නැහැ. යා ඔය හමුදා නිලධාරි මම දන්න සාමාන්‍ය පහළ සොල්දාදුවගේ. හරිද? නිවාස වැටුපෙන් බාගෙට වඩා ගේ හදන්න කැපිලා තියෙන්නේ. හරිද? ආව එනකොට අන්තිමටම න පාරිතෝෂ්ටි එකක්. හරිද? ඒක තුකක් කියලා ණයක් ගන්නවා. ඒකෙන් චූටි මොනවා හරි කරන්න පටන් ගන්නවා. එහෙම ජීවිත සකස් වෙලා නැහැ. අන්නේ දුප්පත් අම්මා තාත්තා සහය හමුදා සොල්දාදුවගේ පොලිස් නිලධාරියගේ දරුවගේ අනාගතේ මේ පාලක විනාශ කරනවා. ඒ නිසා හමුදාව සහ පොලිස් නිලධාරින් අපි ඉල්ලා හිටින්නේ ඔබ මේ දූෂිතයන්ගේ රැකවල්ලු බවට පත් වෙන්න එපා. ඔබ මහජනතාව රකින්න ඉන්නේ. ඔබ මහජනතාවගේ ආරක්ෂකයෝ. දූෂිතයන්ගේ ආරක්ෂක වෙන්නේ. ඒ නිසා අපිට දැනෙනවා ගොඩක් හමුදා නිලධාරි පොලිස් නිලධාරි මහත්තයා අපිට කතා කරලා කියන සහෝදරයා අපි ඉන්න ඕගොල්ලන්ට බය නැතුව ඉන්න කියලා. මම මේගොල්ලන්ට ස්තුතිවන්ත වෙනවා. හරිද? ඒගොල්ල ගොඩාක් තැන්වල අපි දැක්කා ඒගොල්ලෝ මේ උද්ඝෝෂණයට ඉතාමත් හොඳින් යම් ප්‍රමාණයකට ඒගොල්ලන්ට අහුම්කම් දෙමින් යම් සාමකාමී තත්ත්වයක් පවත්වාගෙන යම සදා ඒගොල්ල මැදිහත් වෙමින් තියෙන ඒගොල්ලන්ට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සමාජ මාධ්‍යවල අද අලුත් නේද අලුත් තාක්ෂණ ආරා හැම කෙනෙකුට තමගේ මත නිදහසේ ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලැබුණා. එතන මේ සමාජ ජාල මාධ්‍ය ක්‍රියාකාරක විශාල ප්‍රමාණයක් මා හිතනවා අද මේ ගෝඨාභය රාජපක්ෂගේ බය නැති කරේ. නැත්නම් ගෝඨාභය රාජපක්ෂට පුරවැසියන් බය වෙලා හිටියේ. ඔහුගේ බය කැඩී සමාජ මාධ්‍ය ඒ දරුවන් ඉස්සරහට වෙලා ලියන්න පටන් ගත්තා. පෝස්ට් එකක් දාන්න පටන් ගත්තා. සමහර අය මුලදී අත්අඩංගුවට ගත්තා. බය කරා නේද? ඩෙමෝපිය බය කරා. හැබැයි බයට මුහුණ දෙන්නේ නැතුව මේ රටේ තරුණ පරම්පරාව සමාජ මාධ්‍ය තුළ තමන්ගේ නිදහස් මත ඉදිරිපත් කරන්න පටන් ගත්තා. ඔවුන්ට අපි ස්තුතිවන්ත වෙනවා.